අපිට මීටරේ දුර තියාගෙන වැඩ කටයුතු කරන එක දැඩිසේ අපහසුතාවට පත් වෙනවා. නෑ මේ මාස දෙකේ නම් මුකුත්ම කරේ නෑ. ඒ කොරෝනා වලින් පස්සේ යන්නේ කියන්නේ නෑ. ආරක්ෂාවල් දෙකක් ඇවිල්ලා තියෙනවනේ ගෑල් ළමෙක් නිසා. පුද්ගලික ආරක්ෂාවයි අනිත් ඒ කොරෝනා විස බීජ ආරක්ෂාවයි. ඒක නිසා මෙයාව ළඟම තියාගෙන ඉන්න ඕනේ. දොරාරින්න අතින් අල්ලන්න එපා මේ හැම ඒ වගේ දේවල් ඉතින් මට කරන්න අමාරුයි දැන් මුක්කටු 12ට ආවම් දැන් කියන්නේ එකයි ආයනවලදී ඉතින් අපි ඒක මැඩල්ලා උගන්වන්නේ ළමයින්ට එකතු වෙන්න අත්අල්ලගෙන ඉන්න සෙල්ලමට මේ වෙන්නේ ළමයි මුහු කිරීමනේ කොවිඩ් එකත් එක්කම එකපාරට ආවා කට වහගෙන ඊට මෙහෙට මේ ඈත් වෙන්න ඔක්කොම ලං වෙන්න එපා ඒතන තිත් මේ වගේ ළමයින්ට මානසිකව ගොඩක් ඒක බලපෑවා වෘෂාබාධිත පුද්ගලයෙකුට ස්පර්ශ කරන්න වෙනවා සමහරක් වෙලාවට සියලුම දේවල්. අපි පඩි පෙළක් නගිනකොට සුදුසු රැටියෙන් අපිට එක දිගටම නැග ගන්න බැරි වෙන්න පුළුවන්. අපි වැල අපි අල්ලන්න පුළුවන්. එමෙතන පිටියක් අපි ස්පර්ශ කරන්න පුළුවන්. ඒගොල්ලේ අම්මා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මැදපෙට්ටික රැකියාවකට ගියා. එතන ඉඳන් මට රැකියාවක් කරගන්න අමාරු ගියා මේ වගේ ළමයෙක්ගේ ආරක්ෂාව නිසා. ඒ මානසික අවපාත තත්ත්වයේදී මුගක් දුරට දරුවන්ගේ IQ මට්ටම අඩු මට්ටමක් තියෙනවා. දෛනික ජීවිතයේදී එයාට එදිනෙදා වැඩ කටයුතු කරනකොට එයාට සාමාන්‍ය පුද්ගලයෙක් කරන වැඩ කටයුතු එයාට කරන්න අපහසුයි. මේ වෙනකොට නම් ඇත්තටම අපි කහිරක් හොයාගන්න හොයාගෙන අපි එතන හිටියොතින් පාර පනින්න කලින් නම් අපිට ක්ෂණික උදව් ලැබෙනවා. ඒ පැතර යන කෙනා අනිවාර්යයෙන්ම අපිවත් එක්කගෙන යනවා අතින් අල්ලගෙන යනවා. මේ වෙනකොට අපිට මේ හොඳම උදාහරණයක් තියෙනවා මේ මෑතකදී හරි පණින්න කියලා කියනවා. එයා යනවා අපි තනියෙන් පණිනව කියන එකේ අවධානමක් තියෙනවා. දැලල මම ලුංකොලියට මහන්නවා ඊට අමතරව ගිතුම් වැඩ කරනවා. ඇඳුම් මාලා ඔක්කොම කරලා අරන් යනවා. අරන් ගිහලා රෝදු පුටු එල්ලගෙන අරන් ගිහලා ඒ දන්න අයට කිව්වම ඇවිල්ලා ගන්නවා ඉතින් කට්ටිය. දැන් මේ මාස දෙකේ නම් මුකුත්ම කරේ නෑ. ඒ කොරෝනා වලින් පස්සේ යන්නේ කියන්නේ. කොරෝනාව නිසා ඇති වුණේ තවත් ලොකු ප්‍රශ්නයක් තමයි. දැන් මෙයාවේ ඒ ක්‍රමවලට හැඩගස් ඕන එක ගොමුයාට මුඛවාරණේ දැන් අපි දාන නිසා එයා දානවා කිව්වහම දානවා එයා ඒ උනාට දන්නේ නැහැ තේරෙන්නේ නැහැ මුඛවාරණේ දාන්නේ ඇයි කියලා අපි අර ජීවිත රටාවට හුරු කරන නිසා එයාට කරන්න පුළුවන් ඒ වගේම ප්‍රශ්නයක් තමයි මෙයා දැන් මුඛවාරණේ දාගත්තාම හරි ඉතින් ඒක අතින් අල්ලන්න කරන්න හොඳ නැහැනේ තව අතේ තියෙන විස බීජයකට යනවනේ ඉතින් එයා නිතරම මේ මුඛවාරණේ ගලවනවා අල්ලනවා ඒ වගේ එයා අදටත් ඒක තියෙනවා සපද්දිකක් තිබුණා මට. මේක දාලා මම ඇවිත් සපද්දික දාගෙන පොළු දිග අර කෑ තියෙන ටචස් ඒ දෙක දාගෙන ඇවිත්ද ඒ දෙක කැඩුනා ඒකෙන් ඉඳ ඉතින් යන්න විදියක් නැහැ. ඒක එක කකුලක් අදන්න 8-8000 කිලෝ මගේ. ඒ තත්යක් නැහැ නේ ඉතින් අදාගන්න. නිරෝධාන නීතිත් එක්ක මීටරේ කියන දුර පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. දෘශ්‍යාබාධිත අපිට මීටරේ දුර තියාගෙන වැඩ කටයුතු කරන එක දැඩිසේ අපහසුතාවට පත් වෙනවා. ලිෆ්ට් එකකට අපි ගොඩ වෙනවා නම් අපි කොහොමද ලිෆ්ට් එකේ කී දෙනෙක් ඉන්නවද කියන එක අපිට පේන්නේ නැහැ. එතන ඉන්න මිනිස්සු අපි ගැන වැරදියට හිතනවා ඇති කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව අපි එකතු වුණා කියලා. අපිට සමාජයෙන් උදව් එක්ක තමයි අපි
වැඩකටයුතු අපේ එදිනදා කරගෙන ගියේ මේ කොරෝනා ව්‍යසනෙත් එක්ක අපි ගොඩක්ම අසරණ භාවයට පත් වෙලා තියෙනවා කොරෝනා අපු නිසා මහපෝ කොම එහෙම මේ වුණා මම ඊට පස්සේ මාක්ස් මාන්ද කියලා හිතේ තියානේ මාක්ස් මෙව්වා ඒත් අර ඒ වගේ මහන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්න යන්න විදියක් නැහෙනි මා ඒකින් ඒවත් මහන්න කරන්න අපහසුතාවය තමයි පත් උනේ දෘශ්‍ය ආබාධිත පුද්ගලයෙක් හැටියට කලින් ඉඳලම සමාජයෙන් අපිට සහයෝගය ලැබුණා ඒ සහයෝගය මේ වෙනකොට කොරෝනා ව්‍යසනෙත් එක්ක අඩු වෙලා තියෙනවා මම මේ සමාජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියටත් ඔබගේ සහයෝගය අපිට ලබා දෙන්න කියලා මම ගොඩක් මෙයා ළඟම අදටත් රැඳිලා ඉන්නේ මෙයා ළඟ මේකයි මේකද මෙයාට තේරෙන්නේ එයාගේ ආරක්ෂාව දැන් ආරක්ෂාවල් දෙකක් ඇවිල්ලා තියෙනවානේ එයාගේ ඇල්ලමෙක් නිසා පුද්ගලික ආරක්ෂාවයි අනිත් ඒ කොරෝනා විස බීජ ආරක්ෂාවයි ඒක නිසා මෙයාව ළඟම තියාගෙන ඉන්න ඕනේ මෙයා විතරට නේ මමත් ඒක මානසිකව වැටෙනවා ඉතින් ඇත්තෙන්ම ඒක ඉතින් සාමාන්‍ය දෙයක් මේ වගේ පරිසරයකදී තවත් තදින් වැටෙනවා මොකෝ මේ ළමයා එක්ක කවුරුත් නෑ කතා කරන්නේ ඒවා මුකුත් නැහැ ඔක්කොම ලොම් කරනවා තමයි आया आया न किया मैं लोबट में